శుభోదాసనం శ్రీ బాబు చీరదే నటన అపి అలు తౌరుదాసాన్ని అద అప్రేల్దులో శ్రీనిద నిదాశిశి కౌరుద్దే మమ వైగొల్లొత్తిక కథాకరణ బలాపరుత్తుంది హంబంతపు డిస్ట్రిక్ట్కి బాలదక్షి ఇంటే సహా హంబంతపు డిస్ట్రిక్ట్కి బాలదక్ష ఆచార్యవరుంటే వెదగత్తని తొరతురాక్ మమ కథాగరణ బలాపరుత్వేని అలుత్ బాలదక్షిందా డిదాసిసికి ఇంకల క్రియాత్మకమైన అలుత్ తరుణ వెడసటహన గెన మేక మమ ఇలాఖకరాన్ని ప్రధాన వశయంలో హంబంతురు డిస్ట్రిక్ట్కి దెనట బాలదక్ష కటకతు కరణ బాలదక్ష దరువాన్ దెనట బాలదక్ష వ్యాపార నియతు విసిట్టిన బాలదక్ష గురువరు ഇല്ലങ്കട്ട് ബാലദക്ഷ വ്യാപാര സംബന്ധ വീമിട്ട് ബലാപുരത്തി ചെയ്യുന്ന ഗുരുവും സഹധർവാൻ ദിവോപ്യാൻ ഞാൻ കാണ്ട വെള്ളതമായ മെയിൻ വീഡിയോയ്ക്ക് നമ്മൾ സകസ്കരിമേ സിതുകരാണ് ഇല്ലങ്കട്ട് അപ്പി അരകത്തമ്മേ അലു തരുണ വരുസനാണ് බොහෝ වෙලාවට කොහෙද වෙනස් වෙලා තියෙන කියලා බොහෝ දෙනෙක් අහවි අපි ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විදිහට ගත්තම බාලදක්ෂ අංශ කීපයක් පාවිච්චි කරනවා සිංහිති බාලදක්ෂ පෝතක බාලදක්ෂ කනිෂ්ඨ බාලදක්ෂ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සහ මානවක සහ ඒන් අනතුරුව වැඩිහිටි නායකින් ලෙස මේ කතා කරන්න යන්නේ කනිෂ්ඨ බාලදක්ෂ අංශය හා ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ අංශය වෙනුවෙන් සකස් කරලා තියෙන වැඩසටහන ගැන ඊළඟට මේකේ වයස් කාණ්ඩ විදිහට ගත්තම සුදිති බාලදක්ෂගේ වයස අවුරුදු 5 අවුරුදු 7 අතර කාලය يعني අවුරුදු 3 5 6 7 කියන අවුරුදු තුන ඊට පස්සේ පෝතක බාලදක්ෂයෙක්ගේ වයස අවුරුදු 7 11 කියන කාලය අවුරුදු 4ක් සමහරක් බාලදක්ෂින්ද පහක් වෙනවා 7 8 9 10 11 කියන අවුරුදු පහ. පහ කනිෂ්ඨ බාලදක්ෂයෙකුට අවුරුදු 10යි මාස 6 සිට අවුරුදු 14යි මාස 6 දක්වා කාලය තියෙනවා. 14යි මාස 6 සිට 18 දක්වා ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෙකුගේ කාලය තියෙනවා. 10යි මාස 6 සිට 18 කියන කාණ්ඩය තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අලුත් වෙනස්කම් කිරීම තමයි මේ අපි පෙන්වලා තියෙන්නේ මානවක අංශයේ 17යි මාස 6 සිට 24 කියන එක තමයි කලින් තිබුණේ දැන් 26 දක්වා වැඩි කරලා තියෙනවා නමුත් ඒ අංශය ගැන මට මෙම වීඩියෝ මාලාවෙන් කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඊළඟට මේ වීඩියෝ එක පටන් ගැනීම දින කියන්නේ ඔබ මේ වීඩියෝ එක නැරඹුවාද නැද්ද කියන එක අපිට තහවුරු කර ගැනීම සඳහා මුලින්ම මේකේ පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලොන්ගේ පාසලේ නම මුලින් සඳහන් කරලා ඊට පස්සේ තමන්ගේ සම්පූර්ණ නම සම්පූර්ණයෙන් සඳහන් කරන්න ඔබ බලන හැම වීඩියෝ එකකටම ඔබේ පාසලේ නම සහ සම්පූර්ණ නම සඳහන් කිරීමක් කරන්න එතකොට අපි දන්නවා කොයි පාසලේ කොයි බාලදක්ෂයෙන් කොතෙක් දුරට දැනුවත් වෙලාද තියෙන්නේ ආචාර්යවරුන් නම් පාසල් සඳහන් කිරීමත් අවශ්‍ය වෙන්නේ මොකද ආචාර්යවරුන් ලොකු සංඛ්‍යාවක් සහ මන් නම් තියෙන අය ඉතාම සීමිත ගණනක් නිසා ඉන්නේ අපි ඊළඟට බැලුවොත් මේකේ දල අදහසක් විදිහට අරගත්තම ඔබට මේ තමයි දල අදහස මේ අලුත් වැඩසටහනේදී සාමාජික පදක්කවට කලින් තිබුණේ මාස දෙකක සේවා කාලයක් තමයි දැන් මේවර මාස 3 දක්වා වැඩි කරලා තියෙනවා ඔබේ සේවා කාලය ඔබ විසින් සාමාජිකෙක් විදිහට බැඳෙනවා නම් බැඳෙන දිනේ ඉඳලා මාස 3ක් ඔබ සේවය කළ යුතුයි සාමාජික පදක්කම ලබා ගැනීමට පෙර නමුත් අවසන් වරටත් භාවිතා කරපු වැඩසටහනේ තිබුණේ අවශ්‍යතා 7ක් සම්පූර්ණ කළ යුතුයි කියලා නමුත් මෙවර ඒක 14ක් දක්වා වැඩි කරලා දෙනවා ඔබේ සමාජික දක්වා ලබා ගැනීම සඳහා ඔබ සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා සංඛ්‍යාව
කඳුරු රාත්‍රි අදාළ වෙන්නේ නැහැ කොහෙත් තම මේ උපදක්කම සඳහා compulsory residency badges ඒ කියන්නේ අනිවාර්ය කරන ලද ප්‍රවීණතා පදක්කම් මේකට අදාළ වෙන්නේ නැහැ සමාජික පදක්කම බාලදක්ෂ ප්‍රදානය කලින් මම කියන්නේ සමූහාචාර්යවරයාගේ ප්‍රදානය බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය කියන කොටස් දෙකෙන් ආවරණය වූ කලාපය තමයි මේකදී ආවරණය වෙන්නේ මේකේ සේවා කාලය මාස 6ක් අවශ්‍යතා ගන්න 23ක් කඳුරු රාත්‍රි 2ක් ඔවුන් ගත කර තිබී සිටි මේ කාලය ඇතුළත يعني සමාජික පදක්කම ලබා ගන්නටින් පසුව බාලදක්ෂ ප්‍රදානය ලබා ගැනීමට ප්‍රථම සහ අනිවාර්ය පදක්කම් මෙතෙන්දි ප්‍රවීණතා පදක්කම් 3ක් ඔවුන් ලබා ගත යුතු අනිවාර්යෙන්ම බාලදක්ෂ ප්‍රදානය දිරා ගැනීම සඳහා ඊළඟට කලින් දිසා කොමසාරිස්වරයාට හිමිව තිබූ ස්ථානය තමයි ප්‍රධාන කොමසාරිස්වරයාගේ ප්‍රදානයට මෙවර හිමිලා තින්නේ මීට කලින් විශේෂ නිර්දේශයේදී ප්‍රධාන කොමසාරිස්වරයාගේ ප්‍රදානය අත්‍යවශ්‍ය compulsory එකක් විදිහට සැලකුවේ නැහැ නම් මෙවර අත්‍යවශ්‍ය සහ අනිවාර්ය එකක් බවට පත් කරලා තියෙනවා සහ දිසා කොමසාරිස්වරයා කියන එක භාවිතයෙන් වැස් කරලා තියෙනවා එන්නේ මෙවර ප්‍රධාන පදක්කම් වලින් ඒ සඳහා සේවා කාලය පෙර තිබුණේ මාස 6ක් දැන් මෙවර මාස 9ක් දක්වා වැඩි කරලා තියෙනවා කලින් තිබුණ අවශ්‍යතා 6ක් වගේ මෙවර අවශ්‍යතා 24ක් දක්වා ඒක වැඩි වෙලා තියෙනවා කඳුරු රාත්‍රි 2 තමයි මීට පෙර සඳහන් වුණේ මෙවරත් කඳුරු රාත්‍රි 2 තමයි සඳහන් වෙන්නේ අනිවාර්ය ප්‍රවීණතා පදක්කම් 3ක් තමයි මෙවර එකේ අපි දකින්නේ ප්‍රධාන කොමසාරිස් ප්‍රදානය සඳහා ඊළඟට අක්‍රමාත්‍යවරයාගේ ප්‍රදානය මීට පෙර අප දන්නා විදිහට වනමාසියාගේ හැමත හිමිව තිබූ ස්ථානය කාර්යක්ෂමතා ප්‍රසාදනයේ හිමිව තිබූ ස්ථානය තමයි අක්‍රමාත්‍යවරයාගේ ප්‍රදානයට හිමිලා තියෙන්නේ ඒ සඳහා සේවා කාලය මාස 9ක් හැබැයි මේ මාස 9 ගත වෙන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන කොමසාරිස්වරයාගේ ප්‍රදානය දිනා ගැනීමෙන් පසුව සහ මේ පැහැදිලිව සඳහන් කළ යුතු ප්‍රධාන කොමසාරිස්වරයාගේ ප්‍රදානය දිනා ගැනීමෙන් පසුව සහ අවුරුදු 14 මාස 6 සම්පූර්ණ වීමෙන් පසුව කියන අවශ්‍යතා දෙකම ඔවුන් සතුව සම්පූර්ණව පැවතිය යුතුයි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රදානය සඳහා කටයුතු ආරම්භ කිරීමට ඒ වගේම මේ දෙකෙන් පස්සේ සම්පූර්ණ වෙන අවශ්‍යතාවයෙන් පස්සේ තමයි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රදානය සඳහා කටයුතු ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ ඊළඟට ඒක සේවා කාලය මාස 9ක් අවශ්‍යතා 22ක් කලින් අවශ්‍යතා මගේ මතකයේ හිටිට 14ක් වගේ තිබුණේ මෙවර හඳුරු රාත්‍රී ගණන් 4 දක්වා වැඩි වෙලා තියෙනවා අනිවාර්ය ප්‍රවීණතා පදක්කම් 5 එලෙසම පවතිනවා ඊළඟට ජනාධිපති බාලදක්ෂ ප්‍රදානයේදී සේවා කාලය 9යි මාස අවශ්‍යතා 13යි හඳුරු රාත්‍රී මෙවරත් 4ම තමයි තියෙන්නේ අනිවාර්ය ප්‍රවීණතා පදක්කම් සංඛ්‍යාව 5ක් තමයි මුර අපි දකින්නේ ඒ අනුව සමස්තය විදිහට අපි ගත්තම අවමේ බාලදක්ෂයෙක් ජනාධිපති ප්‍රදානය වේගයෙන්ම දිනා ගන්නා බාලදක්ෂයෙක් මාස 36ක සේවා කාලයක් අවම වශයෙන් සම්පූර්ණ කරන්න ඕනේ එයා ජනාධිපති ප්‍රදානය දිනා ගන්න නම් සේවා කාලය මාස 36ක් කියන්නේ දළ වශයෙන් අවුරුදු 3ක් අවමය සේවය කළ යුතුයි ඔබ ජනාධිපති බාලදක්ෂ ප්‍රදානය දිනා ගැනීම සඳහා කියන්නේ අවුරුදු 14යි මාස 6ට පසුව සමාජික පදක්කම දිනා ගැනීම ජනාධිපති ප්‍රදානය ලබා ගැනීම සඳහා ඉතාම දුෂ්කර අවස්ථාවක් කරනවා ඒ නිසා මේක අවස්ථාවක් කරගන්නවා ගුරු මහත්මයාට දැනුවත් කරනවා අවුරුදු 14යි මාස 6ට වඩා වැඩි බාලදක්ෂයෙක් සමාජික පදක්කම ලබා දීමේදී ඔවුන් දැඩි අවධානම් සහගත අවස්ථාවකට තමයි ඒ පැමිණෙන්නේ ඊළඟට අවශ්‍යතා 96ක් ඔවුන් සම්පූර්ණ කරනවා ජනාධිපති බාලදක්ෂක ධාරී දිනාගෙන ඉඳලා මේ කියන්නේ හොඳ පුහුණුව ලැබූ බාලදක්ෂෙක් අවශ්‍යතා 96ක් සම්පූර්ණ කළ පුද්ගලයෙක් සහ අවමයෙන් කඳුරු රාත්‍රී 12ක් කඳුරු ගත කර තිබී යුතුයි සහ අනිවාර්ය ප්‍රවීණතා පදක්කම් 16ක් ඔවුන් විසින් දිනාගෙන තිබී යුතුයි ජනාධිපති ප්‍රදානය දිනා ගැනීමට ප්‍රථමයෙන් ඉතින් ඕක තමයි දල අදහසක් විදිහට ගත්තම මේකෙදී අපි දකින්නේ ඉතින්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ විදිහට අපි අපේ ආචාර්ය මණ්ඩලය සහ දරුවන්ගේ දැනගැනීම සඳහා තමයි මේ කටයුත්ත ක්‍රියාත්මක කරමින් යන්නේ. ඊළඟට වැදගත්ම කාරණය තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කවදා ඉඳලද කියන එක. 2021 ජනවාරි පළවෙනිදා ඉඳලා තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. දැනටමත් අපි ඊට අනුගත නොවී අනුගත වෙමින් මාරු වෙමින් පවතිනවා සහ කොටසක් දැනුවත් නැති මට්ටමක් අපි ඉන්නේ. ඒක නිසා අපි මේ මොහොතේ සිට නව පාසල් වාරයේ සිට සියලුම පාසල්වල බාලදක්ෂින් නව වැඩසටහන් අනුව කටයුතු කරමු. ඊළඟට දැනට යම් ප්‍රධානයක අතරමඟ ඉන්න දරුවන්ට අවස්ථාව දෙන්නවා දැනට ඉන්න ප්‍රධානය නිම කරලා නව වැඩසටහන් එකතු වෙන්න. ඊළඟට 2021 ජනවාරි පළවෙනිදා වන විට වනවාසියාගේ රැහන ගෙතීමේ පරීක්ෂණය සම්පූර්ණ නොකළ සියලු දෙනාම නව ක්‍රමයට තමයි ජනාධිපතිවරයා ප්‍රධානී කළා ඇතුළත් වෙන්නේ. 2021 ජනවාරි පළවෙනිදාට කලින් වනවාසියාගේ රැහන කොතලා ඉන්න අයට පැරණි ක්‍රමයකට ජනාධිපති ප්‍රධානී සහ ඉදිරිපත් වීම අවස්ථාව දෙනවා. මොකද ඔවුන්ට දැන් වයස් සීමාව මදි වෙන්නේ ඉඩකඩ බොහෝමයි. අලුත් ක්‍රමයට මාරු වෙලා ජනාධිපති ප්‍රධානී කරන උත්සාහ කරොත් ඒක නිසා ජනවාරි පළවෙනිදා ක්‍රියාත්මක වෙනස්සේ සරකා කටයුතු කරන්න නව පදක්කම් ටික ගරු දිසා කොමසාරිස්තුමා සහ සියලුම අපේ නිලධාරී මණ්ඩලයට සියලු දෙනාට ආරාධනා කර සිටිනවා මේ අලුත් වැඩසටහන දරුවන් එක්ක ක්‍රියාත්මක කරමු. අපි සියලුම ආචාර්යවරුන්ට ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් මේ වීඩියෝ මලාව නරඹන්න. දැනටමත් විනාඩි 12ක් ගත වෙලා නිසා මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තලා පදක්කම් ටික හඳුන්වා දීමේ අවස්ථාවේ සිට මේ ළඟ වීඩියෝ එක පටන් ගන්නවා. ඔබ කරුණා කරලා ඔබ මේ වීඩියෝ සම්පූර්ණ නැරඹුම අපිට තහවුරු කර ගැනීම නිසා ඔබගේ නම සහ පාසල සඳහන් කරන්න පහත කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඒ මගින් අපිට ඉතාම පහසුවෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙනවා. දැනට මේ පණිවිඩ ටික ගියපු අය කවුද, නොලබපු අය කවුද කියන එක පැහැදිලිව. එහෙනම් ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. අලුත් අවුරුදු දවස් දෙක තුනේ මම මේ වීඩියෝ ටික ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා හදලා. එතකොට ඔබට අලුත් අවුරුද්දෙන් පස්සේ නව පාසල් වාරයේදී හොඳින් දැනුවත් වූ දැනුම ලැබූ බාලදක්ෂයෙක් විදිහට කටයුතු ආරම්භ කරන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි.